සුකරද්දී එය පිපිරීම ආරම්භ වෙනවා ඔබට පිරිනව ඇතිය මේ ආකාරයෙන් ඔබට පුළුවන් ඔබට කැමති වේලාවක් ලබා දෙන්න මෙහිදී ඔබ 10 වශයෙන් ලබා දුනහොත් ඔබට එම පිපිරීම 10 වෙනි ක්‍රී ෆ්‍රේම් එකේදී දැක ගන්න පුළුවන් නමුත් මා මෙහිදී 20 වශයෙන් ලබා දෙනවා එමෙන්ම ඒ කොපමණේරාවක් තිබිය යුතුද යන්න පිළිබඳ වෙනස් කිරීම මෙම ලයිෆ් යන ස්ථානින් ඔබට වෙනස් කර ගන්න පුළුවන් මා එය 75 වශයෙන් ලබා දෙනවා දැන් මා එය වෙනස්කම් සිදු කරගෙන අවසානයි දැන් අපි බලමු අප කොහොමද මෙම ගෝලය අප නිර්මාණය කරගත් එම ගෝලය පුපුරා යන්නේ නැහැ මෙය සිදුවන විට අපි බලමු අපේ සකසා ගන්නේ කෙසේද කියලා ඒ සඳහා මුලින්ම ඔබ ඔබගේ ඔබ නිර්මාණය කරගත් මෙම ගෝලය නැතිනම් මෙම ස්පියර් එක සිලෙක්ට් කරගත යුතු වෙනවා ඔබට මෙම view port වලින් එය සිලෙක්ට් කර ගැනීමට අපහසු නම් ඔබට පුළුවන් මෙම ටූල් බාර් එකේ තිබෙන මෙම select by name යන icon එක click කර මේ ආකාරයෙන් එහි select object වශයෙන් මේ ආකාරයෙන් window එකක් විවෘත වෙනවා එහි ඔබ දැනට භාවිතා කරන සියලුම object සඳහන් වෙනවා මා දැනට භාවිතා කරන්නේ මෙම p array යන object එක සහ sphere යන object එක පමණයි එම නිසා මට අවශ්‍ය වන්නේ sphere යන object එක select කරගන්න නම් මාය sphere යන ස්ථානයේ click කර ඉන්පසු select වශයෙන් click කර විට ඔබට ඔබගේ viewport වලින් දැක් ගන්න පුළුවන් එම sphere එක select වී ඇති ආකාරය. එය select වී ඇත්නම් මෙය ඔබගේ පිපිරීම සිදුවන වේලාව ඔබට මතක නම් අප එය ලබා දුන්නේ 20 නැතිනම් key frame 20 දී මෙම පිපිරීම සිදුවීමටයි. එහිදී මා මෙම මාගේ ටයිම් බාර් එක මෙම key frame 20 යන ස්ථානයේ තබා මට පුළුවන් මම animation එක මගේ ගෝලයට ලබා දීමට ප්‍රථම මෙම parameters යටතේ තිබෙන මෙම parameters තිබෙන්නේ මෙම modify වෙන ටැබ් එකට ගිය විටයි ඔබ ඒට ගොස් නැත්තම් ඔබ මෙම modify ටැබ් එකට යා යුතුයි එහිදී ඔබට මෙම parameters වශයෙන් සඳහන් නැති ස්ථානයේ තිබෙන radius යන ස්ථානය මෙම ऑटो की ऑन कर इन पशु मेम अपे एनिमेशन पिपिरीम लबादुन्ने बट मत कहती अपे लबादुन्ने विस्सेदी पुपुरायान नटाई मेहदी सिद्धुवन्ने विस्सेदी बेवीन मागे क्री फ्रेम में विस्से एकट गेनवीत मेम ऑटो की ऑन कर इन पशु मेम पैरामीटर सटते थी मेन रेडियस यान स्थानय බින්දුව දක්වා අඩු කරනවා එවිට ඔබට පේනව ඇති මෙම එක්ස්ප්ලෝෂන් එකේ නැතිනම් මේ පිපිරීමේදී තිබුණ කැබලි ඉතා කුඩාවට පෙනෙන ආකාරය නමුත් ඔබ බිය විය යුතු නැහැ අපට සක්සා ගන්න පුළුවන් එම රේඩියස් එකේ ආකාරයෙන් වෙනස් කරගත් පසුව මෙම ඔටෝ කී එක නැවතත් ඔබ ඕෆ් කර ඉන් පසු මෙම මා පෙර පාඩමේදී කියා දුන්නා ඔබට මෙම කුඩා මෙම කොටුව එහා මෙහා කරගන්නේ කෙසේද කියා මේ ආකාරයෙන් ඒ කියා දුන්න ආකාරයට ඔබට පුළුවන් එම බිඳුවේ තිබූ එම කුඩා කොටුව ඔබට පුළුවන් ඔබට පේනව ඇති moving keys from කියලා මෙම අපගේ මෙම ටයිම්ලයින් එක එහෙ තුල එහා මෙහා කරන විට ඊට යටින් මූවිං කීස් ෆ්‍රොම් වශයෙන් සඳහන් නැති ස්ථානයේ අපගේ කී එක මූව් කරන ස්ථානය ඒ නම්බර් එක ඔබට දැක් ගන්න පුළුවන් මා අය 20 දක්වාගෙන විත් මේ ආකාරයෙන් නැවැත්වූ විට ඔබට පෙනෙනව ඇති නැවතත් ඉතා කුඩා ආකාරයට පෙනෙනු එම කැබලි මේ ආකාරයෙන් ඔබට විශාලව බලා ගන්න පුළුවන් දැන් ඔබ ඔබගේ animation එක මෙම play animation යන්න button එක click කළහොත් ඔබට එම animation එක බලා ගන්න පුළුවන්
මම එහිදී මේ play animation යන බටන් එක ක්ලික් කරනවා ඔබ දකින්න ඇති පිපිරීම සිදුවන ආකාරය දැන් ඔබ මුල්ම ෆ්‍රේම් එකට ගියහොත් ඔබට ඔබගේ ඔබ ක්‍රියේට් කර ඔබ්ජෙක්ට් එක ඔබට බලා ගන්න පුළුවන් නමුත් ඔබ මෙහිදී එය ඔබට පේනව ඇති දැන් එම ඔබ්ජෙක්ට් එක ඔබට දැක් ගන්න ලැබෙන්නේ නැහැ මක් නිසාදයක් අප එම ඔබ්ජෙක්ට් එකට ඇනිමේෂන් එකක් ලබා දී ඒ ඇනිමේෂන් එක වෙනස් කිරීම මගින් අපය මේ ආකාරයෙන් නැතිවීමට සැලැස්සුවා දැන් ඔබට පේනව ඇති එය පිපිරීමක් විදිහටම පෙනෙන ආකාරය දැන් අපි බලමු අප කොහොමද මේකට අප මාබඩ කියා දුන්න අප කොහොමද ග්ලෝ එකක් නැතිනම් එම ග්ලෝ ඉෆෙක්ට් එකක් මේ ලබා ගන්නේ කියලා අපි දැන් බලමු අප කොහොමද මේටත් ලයිට් එකක් යොදාගෙන මෙය සැබෑ පිපිරීමක් යන ආකාරයටම නිර්මාණය කරගන්නේ කියලා දැන් අප ලයිට් එකක් සිලෙක්ට් කරගත යුතුයි ඒ සඳහා ඔබ මෙම ක්‍රියේට් ටැබ් එක ක්ලික් කරින් පසු මෙම ලයිට්ස් යන බටන් එක ක්ලික් කර විට ඔබට මේන් ඔමිනි ලයිට් එක සිලෙක්ට් කරගන්න හැකියාව තිබෙනවා මා මේන් මෙම ඔමිනි ලයිට් එක සිලෙක්ට් කරින් පසු කැමති මෙම view port එකක් මගින් ආ ඔමිනි ලයිට් එකක් මෙන්ට ලබා දෙනවා මා දැන් ඔමිනි ලයිට් එක ලබා දුන්නා ඔබට මතක ඇති ඔමිනි ලයිට් එකේ ප්‍රොපර්ටිස් වලට යන ආකාරය මේදී මොඩිෆයි ක්ලික් කර විට මේ ආකාරයෙන් එම ප්‍රොපර්ටිස් වලට යන්න හැකියාව තිබෙනවා මේ ආකාරයෙන් පෙර පරිදිම මෙම ඇට්මොස්ෆියර්ස් ඇන් ඉෆෙක්ට් යන මෙනු එක ක්ලික් කර එයින් ඇඩ් ක්ලික් කරින් පසු ලෙන්ස් ඉෆෙක්ට් ओके क्लिक कर ये पहले मा युद्धागत मेनू में कटा मापटा ये मटे है क्या आवते बेना इन पशु में आकारे माए सियल लक मलाबादी इन नाना तुरुव में आकारे मटे मा मेनू कटा पेमिनेन ने पुलवान ඔබ මේ ආකාරයට එම ග්ලෝ එක ලබා දුන්නා නම් දැන් මම වින්ඩෝ එක ක්ලෝස් කර ඉන් පසුව මම නැවතත් මෙම ක්‍රියේට් ටැබ් එකට ගොස් ඉන් පසු ඔබට පෙනෙනවා ඇති මෙහි තිබෙනවා හෙල්පර්ස් ජෙනුයින් අයිකන් එක ඒ ක්ලික් කරන්න ඒ ක්ලික් කර ඉන් පසු මම ස්ටෑන්ඩඩ් එකට යටතේ තිබෙන මම क्लिक कर एन मेम स्थाने तीबेन मेम स्थान क्लिक कर विट ओब पेरण ऑब्जेक्ट टाइप पेटते तीबेन बॉक्स गिस्मो एमेम स्पीयर गिस्मो एमेम साइल गिस्मो वशेन सदानु बनस्तुना एन मा मेम स्पीयर गिस्मो यान सिलेक्ट कर इन पशु මේ ආකාරයෙන් top view port එක භාවිත කර මේ ගැති මා shapes යටතේදී circle එකක් නැතිනම් වෘත්තයක් නිර්මාණය කරගත්තා ඒ ආකාරයෙන්ම මට පුළුවන් මෙයත් නිර්මාණය කරගන්න මා මේ ආකාරයෙන් මේ නිර්මාණය කර ඉන්පසු මා නැවතත් modify